2015 ජනවාරි 8 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අවසාන දින කිහිපයයි ප්‍රචාර කටයුතු සඳහා වෙන් වෙලා පවතින්නේ. එසේ පවතින අතරතුරේ විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය භාවිත කරමින් මේ රට තුල මතයක් තහවුරු කරන්නට යනවා. පවත්නා පාලනය වෙනස් කළොත් වෙනස් වුණොත් මේ රටේ ඒකීය භාවයට හානියක් සිදු වෙනවා අය ත්‍රස්තවාදය යලිත් වතාවක් ස්මතු වෙනවා අය නැවතත් බෝම්බ පිපිරීම් යුදමය තත්වයක් රට තුල ස්මතු වෙනවා අය කියන මතවාදයක් රාජ්‍ය මාධ්‍ය හරහා සමාජගත කරමින් පවතිනවා අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මෙහිදී मेरठे सातिशय बहुतरेक्षा भिक्षुन महंसेला पेरमुन अरगिन सिटीन मेरठे नव वेन सक्सध युग पेरली अक्सध एक हेतु कारणावेच्च साधक गुडक्तियन ए अतरे मा विशेषम सिंह पत्करंडोन मे नव वेनस सन्ध युग पेरली सन्ध इदिरिपत्व सिटीन भिक्षुन महंसेला किसी विटक मेरठ एकीय भावेट हानिया सिदुकरण इवगेम त्रस्तवादे यलि हिशोसवन वातावरण निर्माणे करण किसी लेसकिन्म इडतबन ए संधा अनुग्रहाय दक्वन भिक्षुन वहंसेला नोवे एक अतीते उन्वहंसेलागे क्रियाकारित्वयांगेन ताम हुंदर पहदिली अपिट मतकाई त्रस्तवादे स्मतुवेला ත්‍රස්තවාදීන් බලවත්වමින් පවතින වාතාවරණයක් තුළ බිහිකරපු මෞබිම සුරකීමේ සංවිධානයේ නායකත්වය අරගෙන කටයුතු කළේ අපේ මාදුළුවාවේ ශෝභිත හාමුදුරුවෝ. උන්වහන්සේ එදා මේ රට පුරාම වැඩම කරමින් මහජන රැස්වීම පවත්වමින් ත්‍රස්තවාදී රේරෙහි මතයක් මේ සමාජය තුළ තහවුරු කළා. ඒ වෙනුවෙන් උන්වහන්සේ එවකට පවත්නා ආණ්ඩුවල උදහසට ලක් වුණා එවැගේම උන්වහන්සේ පහර කෑම්වලට ලක් වුණා ඒ උන්වහන්සේගේ ඉතිහාසය සම්පූර්ණ මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් මෙරටේ ත්‍රස්තවාදී තුරන් කිරීම වෙනුවෙන් තමයි මෙහෙවන් ලැබි ඒ මාදුළුවාවේ ශෝභිත හාමුදුරුව ඉන්නේ අපිත් සමග එවැගේම අපිට මතකයි 2006 වසරේ අගෝස්තු මාසේ මෙරට බෙදෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැකේජය නමින් ගෙනාවා ඒ ගේන වෙලාවේ ඒකට එරෙහිව සටන් කරපු පිරිස අද කොහෙද ඉන්නේ උන්වහන්සේලා ඉන්නේ අපිත් එක්ක 2006 ගෙනාපු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රට ඒකීය භාවයට හානියක් වෙනවය කියලා පිටකොටුවේ බෝධි අභියස මාරාන්තික උපවාසය ආරම්භ කළේ මම एवेन्यून सटन वेदुनी अपि मे राजवत्ते अप्पा हामुद्रु रणपत्तुले विमल रत्न हामुद्रु अतुलु अपे महासंग्रहने एवेन्यून सटन वेदुना जीवित परित्यागेन कटयुतु करन्न सूदानम वुना ए उन्वहन्सेला देशप्रेमी भिक्षुन् वहन्सेला इन्नी एक पिलक एवगेम 2004 दिसंबर 26 वेंदा सुनामी व्यसने आवट पस्से इदिरिपत् कला सुनामी सहन मंडले एकत मेरठे एकीय भावेट हानियक वेनवा मेरठे अनागत बेदुम्माद शक्तिमत्वेन भव पेनी गिय निसा ईट एरेहिव मेरठे भिक्षुन वहन्सेला सटन वेदुना ए अतरे आचार्य मादुल्वावे आचार्य ओमल्पे शोभित हामुद्रो महानवर दलदा मालिगाव अभ्यस මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඒ වගේම දඹර අමිල හාමුදුරුව පිටකොටුවේ ඊට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. උන්වහන්සේලා දෙනම කොහෙද ඉන්නේ? උන්වහන්සේලා ඉන්නේ අපිත් එක්ක. ඒ නිසා ඒ ඉතිහාසය පුරාම මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් සටන් කරපු ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු යතිවරයන් වහන්සේලා මාදුළුවාවේ ශෝභිත හාමුදුරුව आचार्य ओमल पे शोभित हामुद्रु दंबर अमिल हामुद्रु
එවැගේම මෙරටේ බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවය වෙනුවෙන් 2003 වසරේ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉස්සරහා මාරාන්තික උපවාසයක් ආරම්භ කළා ආචාර්ය උම්මල්පේ සෝභිත හාමුදුරුවෝ සහ අපේ රජවත්තේ වප්ප හාමුදුරුවෝ උන්වහන්සේලා මේ පෙරමුණේ වැඩින් ඒ නිසා යම් කිසි කෙනෙක් චෝදනා කරනවා නම් මේ පාලන ක්‍රමයේ වෙනස් කිරීම නිසා රටේ ඒකීය භාවයට හානියක් වෙනවා ත්‍රස්තවාදයේ යලි තිසෝසනවා කියලා ඒක සම්පූර්ණ අසත්‍යයි ඉතිහාසය පුරාම දේශප්‍රේමීව කටයුතු කරපු රණවිරුවන් දිරිමත් කරපු ඔවුන් වෙනුවෙන් පෙනී සිටපු කඳවුරක් කඳවුරක් ගානේ පමණක් නොවේ ත්‍රස්තවාදයේ පවතින සමයේ බංකරයක් බංකරයක් ගානේ වැඩම කරලා රණවිරුවන් දිරිමත් කරපු දේශප්‍රේමී භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නේ අපි සමග උන්වහන්සේලා තමයි මේ නව වෙනසක් නව යුගයක් ප්‍රාර්ථනා කරන්නේ එවැගේම ත්‍රස්තවාදයේ පැවතිච්ච සමී ත්‍රස්තවාදීන් මාවල් ආරු සොරවුව වහලා ක්‍රියාත්මක කරන්න ගිය වැඩසටහන විශේෂයෙන්ම කෙලවර කරන්නට ඔවුන් සැලසුම් කරලා තිබුණි ත්‍රිගුණා මලය වරාය අත්පත් කරගෙන උතුරේ හමුදා හුදකලා කරලා උතුරේ හමුදාවන් අත්අඩංගුවට ගන්න විනාශ කරන්න ජීවග්‍රහයෙන් ගන්න එබඳු සැලසුමක් ඔවුන්ට තිබුණි ඒ වෙලාවේ මාවෙල්ලාරුවට වැඩම කළේ කවුද අතුරුලේ රතන හාමුදුරුවෝ ඇතුළු මෙරටේ දේශප්‍රේමී භික්ෂුන් වහන්සේලා සහ දේශප්‍රේමී ජනතාව ඒ අය අද කොහෙද ඉන්නේ ඒ නිසා අද මෙරටේ ඉතිහාසය තුල දේශප්‍රේමීව ඒකීය භාවයේ වෙනුවෙන් ඒ වගේම ත්‍රස්තවාදයට එරෙහිව අභීතව සටන් කරපු ජීවිත පරදුවට තබ සටන් කරපු මහා සංඝරත්නය එක පෙළට හිටගෙන ඉන්නවා එක පෙළට පරමුණක ගමන් කරනවා ඒ නිසා මොන චෝදනා කළත් මේ පවතින පාලන ක්‍රමයේ වෙනස් කිරීම නිසා රට ඒකීය භාවයට හානියක් වෙනවා කියලා ත්‍රස්තවාදී හිසවසවනවා කියලා කවුරු හරි චෝදනා කරනවා නම් සැබෑ ඉතිහාසයට හැරිලා බැලුවාම පේනවා ඒක සම්පූර්ණ අසත්‍යයක් ඒ වගේම ඇයි අපි මේ තරම් එක පෙළට ඉඳගෙන එක පෙරමුණක ඉඳගෙන විවිධ සංවිධානවල වැඩ කරපු භික්ෂුන් වහන්සේලා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ සාධාරණ සමාජයක් උදෙසා ඌ ව්‍යාපාරයේ දැනට කැඳවුම් කරුව හැටියට කටයුතු කරනෝ දඹර අම්මිල හාමුදුරුවෝ ජාතික භික්ෂු පෙරමුණේ සභාපති හැටියට කටයුතු කරනෝ රජවත්තේ වප්ප හාමුදුරුවෝ ජාතික සංඝ සම්මේලනයේ සභාපති හැටියට කටයුතු කරනෝ ඊට අමතරව මෙරට ඉතිහාසය තුල දේශප්‍රේමීව කටයුතු කරපු බොහෝ භික්ෂුන් වහන්සේලා එක පෙරමුණකට වැඩම කළේ ඇයි එක පෙරමුණක කටයුතු කරන්න තීරණය කළේ ඇයි පසුගිය කාලය පුරාවටම විශේෂයෙන්ම 2005 සිට 2010 දක්වා කාල වකවානුව පිළිබඳව පාලන කාලය පිළිබඳව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අපිට තරම් ගැටලු නැහැ. අපි ඒ කාලේ එතුමාට සහයෝගය ලබා දුන්නා. නමුත් එයින් අනතුරුව එතුමාගෙන ගිය වැඩපිළිවෙල අපපමණක් නොවේ. මේ රටේ සිවුන් නිකායක මහානායක ත්‍රිනිකායක මහානායක හාමුදුරුවරු විරෝධය පළ කළා. විශේෂයෙන්ම අපිට පේනවා මහනුවර දළදා මාලිගාව වටා කාර් රේස් පවත්වන්න ගිය වෙලාවේ මහානායක හාමුදුරුව හතර නමම ත්‍රිනිකායක එය නවත්වන්න කියලා ඉල්ලීම් කළා. ඒ වගේම කැසිනෝ පනත ගෙනාපු වෙලාවේ එය නතර කරන්න කියලා මහානායක හාමුදුරුව ඉල්ලීම් කළා. ඒ වගේම මේ පවතින පාලන ක්‍රමය තුල දුරාචාරය ඒ වගේම දූෂණය බරපතල ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒක සාක්ෂි සාධක සහිතව අපිට ඔප්පු කරන්න පුළුවන්. බෞද්ධ කියලා කියන්නේ බණ අහන එකට පමණක් නෙවෙයි. බෞද්ධ කියලා කියන්නේ මහජනතාවට පේන්න පන්සිල් සමාදන් වෙන එකට විතරක් නෙවෙයි. සැබෑ බෞද්ධකම නම් බෞද්ධ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමයි.
අවම වශයෙන් පංචශීලයේ රකින්න රාජ්‍ය පාලනයක් අපිට අවශ්‍යයි. අපිට පේනවා පහුගිය කාලේ සංවර්ධන යෝජනා ක්‍රම හරහා බිලියන් ගණනින් මුදල් නාස්ති කළා. බිලියන් ගණනින් උතුරේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම සඳහා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වැය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා කිලෝමීටරයකට රුපියල් ලක්ෂ 540යි. එසේ ඉදිකරන සූදානම් වෙච්ච ඔවුන් ප්‍රායෝගිකව පෙන්වලා සනාථ කරලා තිබුණා සුනාමියෙන් දක්ෂින දුම්රිය මාර්ගය විනාශ වෙලා තියෙද්දී දින 53ක් ඇතුළත ඒ දුම්රිය මාර්ගය අපේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුව කම්කරුව ඇතුළු නිලධාරීන් යලි ගොඩ නගනු ලැබුවා. උන්ට අත්දැකීමක් තියෙනවා. ඒ නිසා උතුරු දුම්රිය මාර්ගයේ වවුනියාවේ සිට ඕමන්තේ දක්වා කිලෝමීටර 11ක දුර ප්‍රමාණය ඉදිකිරීම සඳහා යන වැය ඇස්තමේන්තුව උන් ඉදිරිපත් කරලා තිබුණා. කිලෝමීටරයට ලක්ෂ 540 බැගින්. නමුත් බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා එය නතර කළා. නතර කරලා උතුරු වසන්තයේ සඳහා එය පවරාගෙන ඔවුන් නිදිකරන බව ප්‍රකාශ කළා. ඒ සඳහා ඉන්දියන් සමාගමකට එහි කොන්ත්‍රාත්තුව ලබා දුන්නා. වියදම කීයද? කිලෝමීටරයක් සඳහා ලක්ෂ 2000ක් මිව්වා. ලක්ෂ 540 වැඩේ ලක්ෂ 2000කට ඉන්දියන් සමාගමකට පැවරුවා. අද දක්ෂින දුම්රිය මාර්ගයේ බෙලියත්ත දක්වා දික් කරන්න යන වැය ඇස්තමේන්තුව කීයද? කිලෝමීටරයක් සඳහා ලක්ෂ 14000යි. ලක්ෂ 540 වැඩේ ලක්ෂ 14 දක්වා 14000 දක්වා වැඩි කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි කොහොමද ඒ කටයුතු අනුමත කරන්නේ? අදින්නාදාන ශික්ෂාපදේ සමාදන් වුණාට වැඩක් නැහැ. මහජනතාව ඉස්සරහා මහජනතාවට පේන්න එය රකින්නේ නැත්තම්. එය රකින්නේ නැත්තම් එබඳු ආණ්ඩුවක් ආරක්ෂා කරන්න අපිට පුළුවන් කමක් නැහැ. මේ බොහෝ අධිවේගී මාර්ග හරහා එවැගේම වරායවල් හරහා එවැගේම ගුවන්තොටුපළ ඉදිකිරීම හරහා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා ඉදිකිරීම හරහා මේ දූෂණය මේ වංචාව දිගින් දිගටම සිද්ධ වෙනවා. එය මේ රටේ අනාගත ආර්ථිකය කඩාවැටෙන තත්ත්වයේ දක්වා බරපතල වූ දූෂණයන් මේ හරහා සිද්ධ වෙනවා. ඒ නිසා මේ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් කමක් නැහැ මේ බඳු තත්ත්වයන්. බෞද්ධ ආණ්ඩුවක් බෞද්ධ නායකයෝ මේ ආකාරයට දූෂණ කරනවා නම් මේ ආකාරයෙන් අවිනීත විදිහට කටයුතු කරනවා නම් ඒ පුද්ගලයන් ඒ නායකයන් සැබෑ බෞද්ධයන් කියලා ඒ පාලනය සැබෑ බෞද්ධ පාලනයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම චෝදනාවක් එල්ල කරනවා මේ පවතින පාලනය වෙනස් වුණොත් යුද අපරාධ සඳහා අපේ රණවිරුවන්ව රාජ්‍ය නායකයව ආරක්ෂක ලේකම්වරයව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යනවා කියලා ගෙන යන්න ඉඩ තියෙනවා කියලා අපි බොහොම පැහැදිලිව කිව යුතුයි. මේ මහා සංඝරත්නයේ හැටියට අපි පෙනී සිටිනවා කැප වෙනවා අපේ රණවිරුවන්ට එබඳු තත්ත්වයක් ජාත්‍යන්තර හෝ දේශීය අධිකරණයකින් දඬුවම් දෙන්න ඉඩ ලබා දෙන්නේ නැහැ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව දක්වලා තියෙනවා අභ්‍යන්තර පරීක්ෂණයක් කරනවා කියලා. ඒ අනුව රණවිරුවන්ට ඒ පාලනයේ යටතේ දඬුවම් ලැබේවි සමහර විටක. එනිසා අපි රණවිරුවන්ට කියනවා ඔබ අනාරක්ෂිත වන්නේ මේ පවතින පාලන ක්‍රමය යලිත් වතාවක් තහවුරු කළත් මිසක් නව පාලන ක්‍රමයක් පැමිණීමෙන් නෙවෙයි. ඔබ වෙනුවෙන් අපි ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඒ රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. ඒ නිසා ඒ රණවිරුවන්ව අපි ජාත්‍යන්තර හෝ දේශීය වශයෙන් නඩු අහලා දඬුවම් පමුණවන තත්වයකට
පත්කරන සූදානම් වන්නේ නැහැ. වගේම චෝදනාවක් එල්ල කරමින් පවතිනවා. කොටි සංවිධානය සමග රහස් ගනුදෙනු සම්බන්ධතා පවතිනවා කියලා. අපි පැහැදිලිවම කියනවා කොටි සංවිධානය සමග රහස් සම්බන්ධතා සම්බන්ධකම් පවත්වන්නේ පවතින පාලන ක්‍රමය මිසක් වෙන කවුරුවත් නෙවෙයි. කුමරන් පద్මනාදල් එල්ටීටී නායක වෙලුබිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කරපු වෙලාවේ ඕකව මම තමයි නායකයා කියලා එල්ටීටී සංවිධානයේ මේන් පසුව ජාත්‍යන්තර සම්බන්ධතා ජාලය තිබුණේ ඔහු යටතේ. ජාත්‍යන්තර අරමුදල් තිබුණේ ඔහු යටතේ. අපේ ආරක්ෂක හමුදාවන් ඉතාම තියුණු විදිහේ බුද්ධි මෙහෙයුමක් කරලා මැලේසියාවේදී ඔහු අත්අඩංගුවට ගත්තා. තාම ශූර මෙහෙයුමක් කරලා වැඩක් වුණාද? අත්අඩංගුවට ගත්තට වැඩක් වුණාද? අද කොහෙද ඉන්නේ? අද ඉන්නේ කුමරන් පద్මනාදන් හෙවත් කේපී මියාණ්ඩුවත් එක්ක. එවිතරක් නෙමේ නැගෙනහිර පළාතේ නායක රාම් නගුලන් අත්අඩංගුවට ගත්ත ආරක්ෂක හමුදාව. රාම් නගුලන් දැන් කොහෙද ඉන්නේ? මේ ආණ්ඩුවත් එක්ක ඉන්නේ. ඒ වගේම එල්ටීටී ජාත්‍යන්තර ජාලයට උදව් කරපු ඒ වෙනුවෙන් පෙනී සිටිය අප්‍රිකානු ජාතික සංගමී අද කාත්තිකද ඉන්නේ. එහි සිරිල් රම්පෝසා ලංකාවට ඇවිල්ලා ගියා පහුගිය කාලේ. ඔහු තමයි එල්ටීටී සංවිධානය සම්බන්ධයෙන් මේ ආණ්ඩුවත් එක්ක අවබෝධතාවයක් ඇති කෙරෙව්වේ. සිරිල් රම්පෝසා හරහා ජාත්‍යන්තර කොටි ජාලය එවැගේම දෙමළ ඩයස්පෝරාව එකතුව දැන් සූදානම් වෙනවා උතුරේ ඡන්ද වර්ජනයකට. අපි දන්නවා 2005 උතුරේ ඡන්ද වර්ජනයක් කළා. ඒ ඡන්ද වර්ජනය කළේ කොහොමද කියලා අපි පැහැදිලිව දන්නවා. ඒ උපාය මාර්ගයම නැවත වතාවක් අනුගමනය කරන්න ඔවුන් සූදානම් වෙනවා. සිරිල් රම්පෝසා අපි වගකීමෙන් කියනවා ලංකාවට ආවේ වෙන කාරණයක් වෙනුවෙන් නෙමේ, තමිල් ඩයස්පෝරාව සමග අවබෝධතාවයක් හදලා ජාත්‍යන්තර කොටි ජාලය සමග අවබෝධතාවයක් හදලා උතුරේ ඡන්ද වර්ජනය කරන්න. මොකද උතුරේ ඡන්ද මහින්ද රාජපක්ෂ මහත්මයාට සැකයක් තියෙනවා එතුමාට නොලැබේවි කියලා. ඒ නිසා ඒ අවාසි සහගත තැන්වල ඡන්දය වර්ජනය කිරීම සඳහා සිරිල් රම්පෝසා හරහා රහසිගත ගිවිසුමකට එන්න තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා කොටි ඉන්නේ අපිත් එක්ක නෙමෙයි, කොටි ඉන්නේ පැහැදිලිවම මේ ආණ්ඩුවත් එක්ක. කොටි නායකයෝ ඉන්නේ, ජාත්‍යන්තර ජාලයේ ඉන්නේ ඔවුන් සමග. ඒ නිසා මේ රටේ මහ ජනතාව බය විය යුත්තේ මේ පවතින ආණ්ඩුව තව දුරටත් මේ රටේ පාලනය කිරීම සම්බන්ධයෙන්ුයි. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මේ රටේ දුරාචාරය ඉහවහ ගිහිල්ලා තියෙන ප්‍රමාණය දිහා බැලුවාම, ඒ වගේම කොටි සංවිධානයේ ජාත්‍යන්තර සහ ජාත්‍යන්තර ජාලය සමග තියෙන මේ ආණ්ඩුවේ අවබෝධය දිහා බැලුවාම, දෙමළ ඩයස්පෝරාව සමග අන්තර් සම්බන්ධතා කරගෙන යන දිහා බැලුවාම, ඒ වගේම දූෂණ වංචාවන් කරන දිහා බැලුවාම මේ රටට අනාගතයක් ඇත්තේ නැහැ. අනිවාර්යයෙන්ම මේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා. ඒ වගේම කොටි සංවිධානය 80 දශකයේ බිහි වුණේ කොහොමද? ඉන්දියන් විරෝධී ඇමරිකන් ගැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා. එනිසා ඉන්දියාව මේ රට තුළ ත්‍රස්තවාදයක් නිර්මාණය කළා. අද ඒ තත්ත්වය යළිත් නිර්මාණය වෙමින් පවතිනවා. චීනය සමග කොළඹ ඉදිකරන්නට යන නව වෙළඳ නගරයේ සම්පූර්ණ අයිතිය ඒ නගරයේ කිසියම් භූමි ප්‍රතිශතයක සම්පූර්ණ අයිතිය චීනයට පවරනවා. ඒ වගේම 99 අවුරුද්දේ බද්දට තව කොටසක් පවරනවා. මේ විදේශ ප්‍රතිපත්තිය ඉස්සරහට ගියාම ඉන්දියාව නිකන් ඉඳීද? ඉන්දියාව මේ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා. එහෙම වුණාම ඉන්දියාවේ හිත රිද්දන, ඉන්දියාවට එරෙහිව යන විදේශ ප්‍රතිපත්තියක් 80 දශකයේ 77 න් පස්සේ අනුගමනය කිරීම නිසා මේ රටේ ත්‍රස්තවාදය ශක්තිමත් කරන්න එදා ඉන්දියාව කටයුතු කළා.
एक कोलंब भूमिकाव केवुहाम अपिट पेनु एवकट क्रियादाम्यन पिलिबंदव साक्षि साधक अद लिखित वेलियट अविला तियनु अद एम क्रियादाम्यम विमिन पावतिन्ने महिंद राजपक्ष जनाधिपति वर्या यटति मे इंडियन विरोधी दडि इंडियन विरोधी विदेश प्रतिपत्ति इदिरे इंडियाव निकं सिटी यै अपि सितन्ने ने एवगेम अनित पत्तें मे आंडवे विदेश प्रतिपत्ति हमुए जात्यंतरवापि हुदेकलावेमिन पावतिनो 2009 एक्सत् जातिंगे संविधानयट अपट एरहिव योजनावक् आवाम अपि दिनुवा ईट पस्से अपट पक्षव योजनावक् इदिरेपत् कला एकिनुत् अपि जयग्रहणे कला पहासुयेम नमोत् मे रटे विदेश प्रतिपत्ति तरम पेनवा इन पशु एक्सत् जातिंगे संविधाने पावत्तपु सियल्लूम योजनावलिन अपि पराजय वुना अपे विदेश प्रतिपत्ति लघु अडुवक् तियेनवा एनिसा अपि बटहिर तरह करगेन तियेन्नि अपि अमेरिकाव तरह करगेन तियेन्नि अपि इंडियाव तरह करगेन तियेन्नि मे विदेश प्रतिपत्ति हमुवे अपिट तव दुरटत् इस्सरहट यन्न पुलुवन् वेयिद जात्यंतरव अपि हुदेकला वेमिन पवतिनवा एक पैत्तकें अपे आर्थिके कडावेट में पावतेनो दूषणीय यह भागी लतेनो संवर्धने संबंधें इधरे दक्षमक ने ऐनिसा रटट आदरे करना देशप्रेमी सबे जनता व इन्वानं मेपली बंदवा जंबूर अध्ययने की इन्तमाई खटे हुतु कले हुते ऐनिसा अपि बहुम पहेदिली वकियनो मै पालन क्रमे विनाश क्रीम संधा वन පරමුණට එවගේම භික්ෂුන් වහන්සේලාට චෝදනා නගනවා නම් ඒ චෝදනා සියල්ලම අපි ප්‍රතික්ෂේප කරනවා අපි මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් පෙනී සිටිනෝ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් පෙනී සිටිනෝ බුද්ධ ශාසනය වෙනුවෙන් පෙනී සිටිනවා රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිනෝ ඒ වගේම සැබෑ ලෙස බෞද්ධ ප්‍රතිපත්තියෙන් පංච දුෂ්චරිතයෙන් තොර සාමකාමී යහපත් සමාජයක් බිහි කිරීම වෙනුවෙන් අපි පෙනී සිටිනෝ ඒ නිසා ජාතික රූපවාහිනිය වෙන්න පුළුවන් ඒ වගේම ස්වදේශීය සේවය වෙන්න පුළුවන් ස්වාධීන රූපවාහිනිය වෙන්න පුළුවන් ලේක් හවුස් පත්‍ර වෙන්න පුළුවන් මේ සියලු රාජ්‍ය මාධ්‍ය හරහා සහ වෙනත් ක්‍රමවලින් මේ රට තුල තහ ප්‍රචාරය කරමින් පවතින සියලු චෝදනාවලට අපි බොහොම පැහැදිලිව ඕනෑම තැනක උත්තර දෙන්න සූදානම් අපේ ඉතිහාසය බොහොම පැහැදිලි අපේ ඉතිහාසය අපේ දේශප්‍රේමී බව අපි පැහැදිලි අපේ පිරිසිදු බව අපි ඉතිහාසය තුළ ඔප්පු කරලා තියෙනවා ඒ නිසා අනාගතයටත් ඒ ආකාරයෙන්ම රට වෙනුවෙන් මේ බුද්ධ ශාසනය වෙනුවෙන් මේ ජාතිය වෙනුවෙන් අපි වැඩ කරන්න සූදානම් පෞගිය කාලේ කෙවිලියා මඩුවේ සිංහල ජනතාවට පාර දින්න වෙලාවේ නිර්වත් කරලා පාර දුන්න වෙලාවේ කවුද ඒ ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ අපි පමණයි කෙවිලියා මඩුවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ හෙටත් අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා උතුරේසා නැගෙනහිර අවතන් වෙච්ච සිංහලයන් පදිංචි කරවන්න ඕන කියලා සටන් කළේ අපි ඒ වෙනුවෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණේ අපි මේ ආණ්ඩුව ඒක ක්‍රියාත්මක කළේ නැහැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළා එතුමා ඒක ක්‍රියාත්මක කළේ නැහැ අපි යාපනයේට අවතන් වූ ජනතාව ගෙනිච්චත් කිසිම රාජ්‍ය අනුග්‍රහයක් ලබා දුන්නේ නැහැ ඒ නිසා ඒකීය භාවයත් බෞද්ධකමවත් සිංහල බෞද්ධකමවත් කතා කරන්න උන්ට අයිතියක් නැහැ ඒ වෙනුවෙන් ඉතිහාසෙත් පෙනී සිටි අපි වර්තමානයේත් පෙනී සිටිනවා අපි අනාගතයේත් පෙනී සිටිනවා අපි තෙරුවන් සරණයි සියලු දෙනාටම